මාලිමාව ේශපාලන ව්‍යාපාරය ලංකාවේ බලය ගන්න පුළුවන්ද බැරිද ඒක නිසාමකද්ද කරන්නේ ෆ්‍රෝණ විජීර සහෝදර ඇත්තක ජනතාව විමුක්ති පෙරමණ වයිට පෝච් කරලා සමතලා කරල දෙම. එ බෞුතර ජනතාවක් අතරට ගමන්කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි මාලිමාව කියලා කියන්න. අපේ රට තාමත් පාලනේ වෙන්නේ බටහිරට වුවමනා කරන විදිට. රෝහණ විජේවීර සහෝදරයාගේ නාකත්තයෙන් භිවිවෙච්චය ඉදනන් සේ ඇත්තේ එකේ ජය අරගල යේදී. රෝහණ විජේවිර සහෝදරයා අරගල කල්ලාහිට බිප්ලවයක් කළේ ඇත්ත එකේ කැරල්ල ගැහුවේ ලංකාව අණ්ඩුවර යුද්ධව නෙවේ ත.යට ප්‍රදානශය පවුල් අටක් එකතු වෙනවා. පවුල් අටහතරය තමයි ආවාහා විවාහ කටයුතු සිද්ධ වනේ සියලුම පරිපාල කටයුතු නීටමය කටලු කටයුතු දේශපාලන කටයුතු වගේම සියලූම පරිපාල කටයුතු මුල් පුටුවලට ගියේ මෙන්න මේ ගොයිගම කුලේ කියන පවුල් ලටේකට්ටිය. බදසක්කය පින්සරටවී නර්මණ ලංකාවාසිල් වකවාස ස්සිරුම දෙනට හදපි ඔගල්ලොත් එක සාගච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවස්ස වෙනකොට වර්තමාන කාඩය වෙනකොට දේශපාලන උණුසුම එන්න එ එ එ එන්න වැඩිවෙන අවස්ථාවක්. දැ මේ අවස්ථාව වෙනකොට දේශපාලන පිල් ගණනාාවක් ැන ලංකායි ප්‍රධාන වශයෙන් දේශපාල ව්‍යාපාර තියනවාක් විரு வா ප්‍රධනவாேමගத்த පස දේශපාால் வியாப்பார துண தமைයි விளக்காவே சக்ரீ දේශපால்ல எதனைே அணி கட்டிய சைடு சපොட்டுே தேේශපால்ல வியாப்பாார் தத்தேன். எத்தந்த பலவனிமேீட்டு செல்லத்தமையாக வசட்டான கருருவா. ි சாக்க්ச்சா කරන්න බலா பொොறொத்து වனாவா மாளிமாාව... යටත්තේ මාලි මහාාව කියන දේශපාලන ව්‍යාපාරය තුළ ලංකාවේ ජනතාවට මොකදද වෙන්න කියන එක. ඉතින් ඒක නිසා අපි හැම කොහොම කතාකෙරුවත් අපිට පොඩ්ඩක් මේ දේශපාල ව්‍යාපාරත් එක්ක ගත්තයින් පස්සේ ඇත්තටම අදදවස වෙනකොට මාලිමාව කියන දේශපාලල ව්‍යාපාරය ගත්තම, ඉදස් නමසිය හැට පහහි බිහි වෙච්ච ජනතා විමුක්ති පෙරමණ එද්දාස් නමසිය හැත්ත එක් එදස් නමසි අසු නමය කාලාවකවානු පහු කොල්ල වෙල්ලුව වෙරලා ඉද්දාස් නමසිය අන් වූ හතරේ ජාගප්පේ කියන දේශපාලන ව්‍යාපාරයක් අත ජාතිය ගලවා ගැනීමේ පෙරමන කියලා පෙරමුණක් හදාගෙන. අක්්‍රීග දේශපාලයෙන් සක්‍රීග දේශපාලනයට විල්වෙරලා වර්තමානය වෙනකට, ලංකාවේ විශාල බෞුතර ජනතාවක් අතරට ගමන්කරපු දේශපාල ව්‍යාපාරයක් තමයි මාලිමාව කියල කියන්න. හැබැයි මාලිමාව ගත්තයම් පස්ේ මාලිමාවත් එක්ක ජනතාවවිමුත පරමාත්තාහා ජනතාවවිමුක්තය පැරමල වටායකරාජය වෙන අනිත් දේශපාල ව්‍යාපාරත් එක්ක ගත්තාම මාලිමාව යටත්තේ, ාපමකවෙන්න අනි දේශපාල ව්‍යාපාර හා ඒ දේශපාල ව්‍යාපාරවල දර්ශනය තටම පරස්පර විරෝධී. ඇයි අපි එෙම කියන්න. මේ එද්දා සටසිය පහලවේ සුද්ධන්ට ලංකාව යටත් වනා කියල කියන්නේ අපි බටහිරට ගැති වනා කියනෙක්. ඒ යන එද්දා සර්සය පහලවේ උදරට කැරැල්ල සහ, ුදන් නිසි උදරට රාජධානය යටත් කරගත්තා අනෙේ තෑගිබන්දේශයක තියල දුන්නා කියන තම පිටි කියන සිද්ධවෙෙන. එතන ඉඳලා අවරුදු එකසිය තිස් හයක් බටහිර සුද්දන් ඇයටතේ බටහිර දේශපාල ක්‍රමේදයක් ලංකාවේ උඩරට වගේම පහත රටත් ක්‍රියාවට යෙදනා. බටහිර දේශපාන ක්‍රමවේදය. එතකොට අපේ රට තාමත් පාලනය වෙන්නේ, බටහිරට වුවමනා කරන විටියට. නොකද එංගලන්තය ඇමරිකාව සහ බටහිර කඳවුරේ රටවල් මුල්කරගැෙන දනපති දේශපාලන ව්‍යාපාර ටිකක් තමයි ලංකාවේ එදදා නමසය හතලිස් අටේ ඉඳල මේ දෙදස් විසි හතර වෙනකං සක්්‍රීය දේශපාලනය යෙඩින්. ඇබැයි මාලිමාව හෝ ජනතාව විමුක්ති පෙරමුණ කියන දේශපාලන ව්‍යාපාරය කවදාවත් සක්‍රිය දේශපාලනයක් කෙළකැන්නේ පරිපාල දේශපාලනය යෙදුනෙ නෑ යෙදන්න ඉඩ දුන්නේ නෑ. එහෙම බලයක් ජනතාව දුන්නේ නෑ. ඒ බලයක් ජනතාව නොදුන්නු නිසා තමයි එතන ඒකයන්නේ දේශපාන බලාධිකාරීන්ට විරුද්ධව කරපු අරගල දෙකක් තමයි අපි හැත්ත එක සහසු නමය කියලා කියන්න. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ජ මාලිමාව කිය වර්තමානය හඳුන්නන මාලිමාව සහ ඉතිහාසේ ජනතාව මුක්ති පෙරමුණ කියන දේශපාලන ව්‍යාපාරය හැත්තෑ එකේදී අසාර්ථක අරගලයක ය දුලා අසු නමයේදී අසාර්ථක අරගලයක යෙදුනා කියන මතවාදයක් ජනතාවට ගොඩ නැගන්න පුළුවන් අතයක් මේ අරගල දෙකම සාර්ථකයි කිය මොත් ඇත්තරම එහම නෑැ ොකද ෙම ැහැ කියල කියන්නේ අපේ රට ඇත්තරම පූර්ණ දේශපාල නිදහසක් එෙන්ද අශනමසිය හතලිස් අටේදී එවකට හිටි පාලකයෝ ගන්නි නෑ අපේ ගැන ටිකක් සාගච්චා කර ඇයි එහෙම නොගන්න කියලා අපේ රටේ දේශපාලන බලය රාජාණ්ඩි යුගයේ ඉඳල ඉතිහාසේ ඉඳලා දකුණු ඉන්ඩියයානු දේශපාලයට ගොදුරුවන රටක්. මොකද අපේ රට කියල කියන්නේ දිවයිනක් මේ දිවයිනට ළඟම පිහිටි ඊළඟ රාජ්‍ය තමයි ඉන්දියාව කිය එක. ඒ ඉන්දියාවෙනුත් උතුරු ඉන්ඩියාව නෙවෙයි දකුණු ඉන්දියාව තමයි මේට අපේ රටට කෙලින්ම බලපෑම් කරන පොටස. ඒක නිසා දකුණු වින්දියානු ජන දකුණු ඉන්දයානු ව්‍යාපාරික වෙළඳ ව්‍යාපාරික කණ්ඩායම් වෙළදා මේ ඇවිල්ලි රලා ඒකට්ටිය ඉස්සෙල්ලාම නිජබිම් ගොඩනගා ගත්තේ මුහුදුබඩ පළාත එතකටේ මුහදුු බඩ පලාතරන යබම් බිහිකර ගත්තර පස්සේ ඒකට්ටය පටන් ගත්තා ඒකට්ටේගේ සාස්ෘති සස්කෘතිය තමයි දේවාගම් සංස්ෘතිය කියල් කැන්නේෙ ඒ දේවාගම් සංස්ෘතියත් එක්ක ඒ කට්ටිය මුරදු බඩ පලාාත්තල ආදිපත්තිය තමන්ගේ යටතට ගත්තා. මේ යටතන යටතට ගන්නකොට එතනින් බිහිවුනාා ලංකාවේ කුලවාදය කියන එක. මුහුදු බල පලාාතෙ කුලවාදය කියනක් ඒ කුලවාදේදී අපි දන්නවා ගොයිගමහරාවේ දුරාවේ ඉළඟට හලාහාගම ඉළඟට රාධා ඉළඟට ය අපි කියන්නේ කුළුවට්ටි හදන කට්ටිය ළඟට බෙරගහන කට්ටිය ඔය වගේ කු පරම්පරාවක් තමයි මුහුදු බඩ පලාති නිර්මාණය වුණේ මේ නිර්මාණය වෙනකොට මේ කුල පරම්පරාවේ මුල් ඥාති මේ කුල පරම්පරාවල මුල් ඥාති ගොයි ගම කුලේ කෙ බර්තමානය හඳුනට ගොයිගම කුලේ කියන කොත්ස ගත්තම මේක ඇත්තටම මේ ්‍රහමයමවෝපිකක් නෙවෙේ මේක බ්‍රහ්මය අමවපයෙකුත් නෙවේ අනි පැත්තැෙන් ගත්තයින් පස්සේ බුදුන් වහසේ හෝ ිස්තු සහසේ හෝ මහමත්තුම හ දශනාකරපුුව නව මේ කිසි කෙනෙක් මේ කුළවාද දේශනා කලන්න කුළවාදයට විරුද්ධවත්ම සෑමකික දර්ශවාද හි හැබැයි ඒ කට්ටිය ඒ කටියබි සංවිචශේසම දක්ුණු ඉන්දියාව සහ ලංකාව උතුරත් එතන තිබුණා ලංකායි ප්‍රබලම කුළවාදේ මෙන්න කුලවාදේදී අපි දන්නවා දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වෙච්ච වෙළඳ ව්‍යාපාරික කණඩායම් මොලින් පැබත එන ව්‍යාපාරික කොටසක් තමයි මුදු පඩපලාාති බිහිුණේ ඒ බිහි වෙච්ච ව්‍යාපාරික කණ්ඩායම් අටක් හෙටිය මේ අට දෙකක් තමයි සේනානාය කළ සහ බ්ඩාරණය කළ කියලකි මොකද ඔගොල්ලෝක ඉතිහාස කියෝල බලන්න බඩාරනාය ක ඇවිල්ලහිට දකුණු ඉන්දියාවේ මල් බාරදූ පත්වාස බඩාර්මයි කලා. ඊළඟට සේනානාය කළ ඇල්ලහිට මදුරාසිී ඊළඟට ඔගොල්ලො දන්නවා ජෑවරදලා ඒියන් ජෑවරදල්ලා එිය ජයවරදලා මේකට්ටිය ඇවිල්ලහිට කොරමන්ඩල් දූප දකුණු ඉන්දිය. ඊට පස්සේ දැන් මේ කට්ටි ඇවිල්ලට ලංකාවේ මෝදුබඩ පලාාත් අල්ලගෙන තමන්ගේ සංස්කෘතිය සහ තමන්ගේ ස්‍යාත්ය සහ තමන්ගේ බලය ව්‍යාප්ත කළ. ඒ බලය ව්‍යා්ත කරගන මෝද බඩ පලාාත්තල ඇකට්ටිය මුදලිවරු බවට පත් ව. ඒ එකෙනෙක් තමයි තම්බි මුදලි කියලා කියන්නේ. ඉන්ටනෙට් එකේ පොන තරන්තොරතුර තියෙනා තම්බි මුදලි ගැන මේ තම්බි මුදලි කවුද කියලාහිට න. Google එක ඉටක් එක ස ක ල තොගොලට ොරතුර ගන්න පුුවමක දෙදයකයන්ගේ ත අපපිට ොක් බඩටි ක ග කවද කියලා හිට ඒවගේම තමයි මේ කට්ටය මුහුදු ගඩ පලාාතේ තමන්ගේ බලය තේ රාශිකරගන තම හිටි හැබැ උඩරට පලාාත කියලා කියන්නේ මේ කට්ටියට ඉක්නට ටංකමය වෙන බෑ එක නිසා උඩරට තිබුණ දේය සංස්කෘතියක්ක එක දේශීය පරිපාලන ක්‍රමයක් ඒක නිසා උඩ රටසාහ පහතරට කියහිට කිව්වා. මේකට්ටිය මෙහම පරිපාන පරිපාලනය පවත්වාගෙන යනකොට මුහදුබට පළාත්වල එද්දාස් පන්සිය පහේදී ලංකාටන පොෘතු ී කෘතු ගේසි වල ගල්ු කොට තම හි ලු කොටුව තමයි ප ෘ ීසිකොලඹට ගෙහිල්ලා කොට්ට ෙල්ලවේලා ංකාය හදබ පලාාත්වල බලය ල්ල ගත්ත හැ පස්සේ මෙන්න මේ හිටි කට්ටිය මුලින් ඇවිල්ල ට මේ දකුණු ඉන්දයානු සම්බව ආපු කට්ටිය පුතුගේසින් යටතේ පෙළගැසෙන පටන්ගත්ත. ඒ නිසා එකටිය කොටසක් ක්‍රිස්ති්‍යයානියාග ගලඳ ගත්තා කොටසක් ක්‍රස්ට්‍යයානි ක්තික බවට පත් වනා කොටසක් හින්දු භක්තික බවට පත් වනා තාව කොටසක් බෞද්ධ කියලෙකව හැබයි තමන් ආර මුලින් ආපු ජනකොට් ඒඒට්ටියගේ එකට්ටි උපයෝග කර ගත්තා යටත්වනාට පස්සේ කටියත් එක් බටහිට ගමන් කරන්න. මුහදු බඩත් පලාතර හිටි කට. ඊට පස්සේ අවුරුදු පුතුගේීසි එද්දස් පන්සිය පහේව ඉදස් පන්සිය තිස්හාය වෙනකොට පුතුගීසි ආක්‍රමණය කර පුතුගේසි පලවාහරල හිට ලන්දීසියවෙල්ල හිට ්‍රාශ්්‍යියාවේ ඉන්දියාව ඒවගේම ලංකාේ මුහදුබර පහ තල්ලාගන්නවා. අල්ලා ගත්තර පස්සේ මේ කටියත් විල ටහිර ජාතියක් ඊට පසල් මේ හිටි අර මුලින් හිටියි කට්ටිය ලන්දසි අයටතයේ පෙළගහෙන්න්න පටන්ගත්. ඒකනි ලන්දේසින්ගේ සිරි තිරි ිරිත් ඒ ක්‍රි්ටයා නි සංස්ක යෝගේ දේවල් හද බ පලාාත්තව ්‍යාාවවනටන්ගත. හිට පස්සේ තමයි එදදා සත්චය අන හයේ ඉංග්‍රීසියන්නේ ඉන්ග්‍රීසිය ල්ිවෙලා මුහදු බඩ පලාාතය පත් කරගන්නවා යටත් කරගත්ත පස ඉංග්‍රීසින් අර්තයේ වැඩ කරන්න වූ ජනපොට්නාා සයඔ්බවට පත්වෙනවා මේ මුහදු බඩ පලාාත්තුල හිට කට්ටියද. ටියහ බැගත්ත පස්සේ කට්ටය පුතුගීසි මිශ්‍ර වෙනවා ලන්දීසි මිෂට වෙනවා ඉංග්‍රීසි මිෂ්්‍රවෙනවා. එත පස්සේ ඉංග්‍රීසින් යටති මේ කට්ටිය එනවා එදදා අටසිය පහලව දක්වා උටරට කැරල්ල සිද්ධ වෙන අවස්ථාව දක්වා ඒවකට ඔටුන්නැහිමි ශ්‍රීවික්‍රම රාජසිංහ රජිරෝ නිෙරපන තැනර් දක්වා මේ පාබටහිර පරිපාල ක්‍රමයවා එතකොට මේ දකුණු ඉන්දියනු සම්බවය මෙන්න මේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලායිවරලා මේ කට්ටියේගේ චාපපුරුෂ සේවේ තමයි ය දෙන ඔය තම්බිමුදලි කියන යාතුත් ඊළඟට හිියන් චවර්ධන කැන්නේෙ තම් ඕෝ එයා ඊළඟට මේ බඩාරණය කලාගගෙන මහමුදලි කියන යාතුත් එදා සර්ෂය පහලෝ වෙනකොට බටහිරයන්ගේ චාරපපුරෂ සේවා ෙතිච ප්‍රධන චාපපුරෂ දෙන්නේ ති සහයක් ගත කරල රලා එදධානमසය හතලිය හලස් පහාවිතර වෙනකොට නැවත මේ කට්ටිය ඉතාම සුච්ච කීකරු බටහිර බටහිර යටතේ පෙළ ගැහිච්චකොට සභවට පත්වයෙනවා එතකොට ඒ එද්දාස සාමානෙන් එදධනමසිය හතළලිය හලිස් පහවාගේ වෙනකොට මුහදු බඩ පළාත්වල මුහදු බට පළාතේ ප්‍රධාන වශයෙන් මුදලි තත්ේ දලි පම්පරයි මුදලවරු කියල කියන්නේ එකම ඉංග්‍රීසින් දීපු එකක් නෙවෙයි මුද්‍යන්සේ කියනෙ එක සිංහලෙන් දීපු එක එල්ලන්දේශ චතයි මුදලි කියන එක එක හෙෝම ඉංද්‍රසිු පවත්ගෙනවා. ඉතින් මේ මුදියන්සේලා කියන එක එක පලාතවල් පාලනය කරපුොල් කට්ටිය තමයි එකන්න බටහි අට සේවය කරන ක්‍රමය අනුව බටහිර සතු නම් බටහිර පාලකයෝ තමන්ක සතුතු කරන දේශීය චරපපුරෂයින්ට ඒ ඒ කොටස් ියල දුන්න ඒ දීල පාන්නමාන නම්බුනාම වුව දුන්නා ඒ දීලා හදාපු ඇදපු ප්‍රධානමශයෙන් පවුල් අටක් හිටිය මෙන්න මේ පවුල් අට ඒ පවුල් අට කියලා කියන්නේ ඒවයි ගොයිගම කියන කොටසට වැටෙනයිට්ිකෙන ගොයි ගම කියලා හිට ඇතම ගොයි ගම කියලා හැදිෙන නිර්මාණය වෙන වෙන විියපුත් තියෙනවා ති මේ කට්ය ගොඩ නගාගන්නවා ලංකාවේ ගොයි ගම කියලා කුලයක් ඉතින් ඒ ගොයිගම කියනකුලේට ප්‍රධානශයෙන් පවුල් අට වෙනවා පවුල් අටහතර තමයි ආවාහ විවාහ කටයුතු සිද්ධවන සියලුවම පරිපාල කටයුතු නීටමය කටලු කටයුතු දේශපාලල කටයුතු වගේම සියලූම පරිපාල කටයුතු මුල් පුටුවලට ගිය මෙන්න මේ ගොයිගම කුලේ කියන පවුල් ටේ කට්ටිය මේ ගොයිගම කිය කුලේ කියන පවුල් අටේ කට්ටියගේ යටතයි තමයි. ඩොමීනිියන්. තම දුන්නට පස්සේ මෙන්නම පවුල් අටේ කටියේර් තමයි මේ දේශපාල නිදහස දශපාල ල ලබාග. එඇතවටේ පවුල් අට ගත්තයින් පස්සේ බණ්ඩාර්ණනාය කළ සේනානා කළ ඊළඟටීරිස්ල අල්ලිස්ල දිළඟට ගත්තයිම් පස්සේ ජ්‍යාවර්දල විජේවර්දරල පීරිස්ල කුලතුන්ගල මෙන්න වගේ පවුල්ලත් මේ මගේ පවුල් අටක්තමයි මේ පවුල්ලට තමයි පරිපාලනයට පරිපාන්න කටයුතු කරගෙන යන්නේ එතකොට මෙතන ඇතිවෙනවා ප්‍රශ්නයක් ැ බටහිර කට්ටියත්ක් රට පෙළගැහෙනකොට මේ ගොයිගම පවුල්වල කට්ටිය වගේම පහලකුලත් තිබුල ලංකාර මෙන්න මේ පහලකුලවල හිටි කට්ටියක් ආර්ථිකයෙන් වගේම අධ්‍යාපනුත් හල තත්තෙකට කිය ම ගහිල්ලහිට ඉගෙන ගනිපු හොටසොත්හය පෙරේරලා සිල්වල ගැන කොල්ලින්න්නර්ද සිල්වා ගන්නම් පෙරේරලා ඔය ට සීපීද සිල්වා ඔගේ කරාවේ කොටසනු පැවතගේන කරාව දුරාවේ දිළඟට අඩුකුලවලින් පැවතෙන කොටසු අරගලයට යටින් හිටිය. ඉති මෙන්න මේ කට්ටිය ගොඩනගා ගත්තා මෙන අඩුකුලවලින් පැවතෙන කට්ටිය ලන් ෙ ොක්ස් ොර්ඩ ෙල පාද යරගෙන ැබැඒ එකටිය පිහිටවා ගත්තා අර ගොයි ගම කුලේ දේශපාලනයයට විරුද්ධව විරුද්ධ දශපාල ව්‍යපාර ඒ ගොඩනගාගත්ත විරුද්ධ දශපාලන ව්‍යාපාර තමයි අපි කියන්නේ සම සමාජ කොමිස්ට කියලායිටය කොමිනිස්ට් කියනක ගත්තයින් පස්සෙ සම සමාජ කියනක ගත්තයින් පස්සෙ ඇත්තටමඒට්ටිය ගාව සමසමාජ පත්ත්වයක් වත් කොමිනිස් ටොත්වයක්ත් තිබුණේ නැහැ. මොකද ඒකටිය එදනම සය හතලිස් සටේ මැතිවරණට ඉදිරිපත් වෙනවා ඒ ඉදිරිපත් උනයිම් පස්සේ බ්ලංකාවේ බ බෞතර වශයෙන් ආසන දාසයක් විතරමේ පක්ෂ දිනාගන්නවා සාධීන ආසනත් ඒක සාධීන කොරසක් යනවා. ඊට පස්සේ එක්සත් සිංහල මහාස්භාවර්ත එක්සත් ඒයකට දියේස් සරණනායක ආ්ඩුවආසනහතලිස් හතරක් වගේ තිනාගන්නවා ඉතින් ඒ එත්දනම් සය හතලිස් අටේ සමසමාජ කොමිනිස් කියන කට්ටියට ස්වාධීන කණ්ඩායමුත් එකතු කරගෙන බණ්ඩාර්ණයක මහත්තවය සමාජවාදී වඋනානම් වමවඋනානම් බණඩාණය මත්තයයට තාසන විසි හතරක් කියනවා එහළම් ඒකට්ටියට තිබුණා සමාජවාදී ආණ්ඩුව පිහිටවන්න කමිනිස්ට ආණ්ඩුවක් පිහිටවන්න සමාජවාද ආ්ඩුවක් පේටව. හැබයි ඒ කටිය එදනසිේ හතලිස් සටේද කෙරුවෙන මොකද හේතුව බන්ධාරණය කළ ඇවිල්ලහිට, වාම්වාදී නෙවෙයි ඒකට ඇවිල බටහිරවාදී මොකද බණ්ඩාරණය කළත් සේනානාය කළත් යංකිසි අරමුණකට ගමන් කළ දේශපාල ව්‍යාපාරික යොග මේ දේශපාලන ව්‍යාපාරිකයෝ ගමන් කළේ තමන්ට වුවමනා කරන අරමුණට ඒකට්ටියගෙතිබිච්ච ප්‍රධානම දේශපාලන අරමුණ තමයි වෙනම රාජ්‍යක්යෙන සංකල්පය බෙදුම්වාදී සංකල්පය බටහිර දේශපාල ක්‍රමවේදය කියලකන්නේ බෙදුම්වාද. එතකොට කට්ටිය දන්නවා මේ බෙදුම්වාදය ක්‍රියාවට යොදෝනකොට ඒකට වුවමනා කරන දේශපාලන සැලස්මත් තමයි එද්දාශනමසය හතලිස් අටේ ඉඳලා ක්‍රියාවට යොදවන්න. තකොට මේ ඉදනවසි හතරිසට ඉදල ක්‍රියාටියයතු මේේ දශපාලන සැලස්ම තුළ සේනානාය කළගෙන් පස්සේ කොතලාවලලා කොතලාවලගැන් පස්සේ බණ්ඩාරණය කළ ආපහු සේනානාය කළ ආපහු බ්ඩාරණය කළ ොහොම තමයි දේශපාලන පෙරලිය පෙරලි 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 තට්ටු මාරු ක්‍රමයට මූනත්තහඩු වෙනස් කර කර වෙනස් කරක ඇවිල්ලියර වෙලා. එද්දා ස්නමසය හැත්ත අට වෙනකොට තිබිච්චාආණ්ඩු බින වැටිලා තීට පස්ස බිහි වෙනවා එක්සත් ජාතික පක්ෂේ ජ්‍යාහිට පුනාායක ජ්‍යයාර්ජයවර්ධන කල කියන්නේ තම්බිමුදියන්සේගේ පරම්පරාවේ ඉඩ්ඩියන්චර එඩ්ඩියන්ජය වර්ධනගේ මුණපුරා ලංකාේ ජනාතිපතිවරය අගමැතිවරයා බවට පත්වන හැත්තාහතේදී හැත්තාටේ ්‍යවස්ථාව හුවිදාායක ජධීපතිවරයා බවට පත්වෙනවා. පත්තලාහික ආන්න මේ කට්ටිය ක්‍රියාවට යොදවනවා ල එකට්ිය බලාපොත්තය දේශපාලන න්‍යා එතකන් ලංකාවේ හිී කට්ටිය මේක දැක්කේ නෑ මේ කට්ටිය කොහේද යන්නේ මොනවාද කරන්න කියලා මේ කට්ටිය මේ දෙගොල්ලම ගමන් කළින් බෙදුමාදයට. බන්ඩාර්ණය කළ ගමන් කරන්නේත් බෙදුමාගේට සේනානාය කළ ගමන් කරන්නේ බෙදුමාදයට. මේක දකින දේශපාල නායකත්වයක් තිබුණා. මෙන්න මේ දේශපාල නායකත්ය තම එදනන්සිය හැට පහදී කෝළඹ ප්‍රස්තියානි කතෝලික දේවස්ථානයක ද බෙහිවෙන ජනත මුක්ති වරමලින දේශපාල ව්‍යාපාරය යෝහන් ේවවාන තම පප්‍රා පාල නාක ට පස ෙ තමයි රෝණ ීර සෝදරත්ක ේශපාල ්‍යාරය න්. මේ දේශපාල ව්‍යාපාරය ආවෙන් පසේ මේ කට්ටිය ඇත්තටම සමාජවාදී දේශපාලනය ලංකාව තුළ ක්‍රියාවත්නක කළ යුතුයි කියන කැන හිටිය. ඒ නිසා තමයි එදදා සමසය හැත්ත එකේදී ඒ න්‍යායට අනුව මේ කට්ටිය අරගලයක් මෙහවා. තෝනම ජන ලංකාවින්න කෙනෙ තන්න පුලන් එදදා නසේ හත්ත එකේ කරල්ල අසාර්ථව කැරල්ලක්. මේ ැරලනිසා දහ දාක්තර රුණු ගොඩක් කට රගතව වන මේ වැඩ නැති වැඩක් කියර නමුත් ඇත්තට මෙතන වැඩක් ැති වැඩක් නවේ තැන සිද්ද. රෝහණ විජේවර සහෝදරයාගේ නාකත්්‍යයෙන් බිවිවෙච්ච එදනම් සේ හත්තේක අරගලයේදී. රෝහණ විජේවිර සහෝදරයා අරගල කල්ලාහිට බිප්ලවයක් කළේ ඇත්ත එකේ කැරල්ල ගැහුවේ ලංකාව ආණ්ඩුුව යුද්ධව නෙවේ එතකන් ලංකාවේ ආණ්ඩුවක් තිබුණේ නෑ. තකන් තිබුණේ බටහිර රූකඩ ආඩු බටහිර විසින් පාලනය කරන අගමැතිවරෙක් යටතේ පාලනයෙන් අව් බටහිරූක ඩආ්ඩුවක් තමයි ලංකාව හිටියන් ගොද ට රට වග කියන එගලන්ත ආ්ඩුවට වග කියන ආණඩු කාරවරෙක් ලංකාව හිටිය. ඊට පස්සේ එදනමසිය හැත්තේ කරල් කැරල්ල හැට පහේ පක්ෂය පිහිටෝලියරේලා කැරල්ල එක් දම්ස හැත්තයෙ කරනම අප්‍රේල් කැරල්ල ඒ ෙද රන ජග සහෝදර ත් එකක ජනතන්තුව නඩුදානාව නඩු දානෙ ලංකාවේ අධිකරණය නෙවි. ඒකනි සාරෝණ විජය සහෝදර නුදදානන්නේ එංගලන්තේ අධිරන. ඒ එංගලන්ත අධිකරනයේ ද රෝණ විජවය සහෝදරයක් කියනවා. අරගලයට රහණ විජරි සහෝදරයක් කියන්නේ අරගලය සාධාරණ හේතු මත අරගලයක් කලාකනක ඒක් කියන්නේ බටහිර කට්ටියගේ බටහිර ආධිපත්වයට විරුද්ධව අපි අර්ගලයක් කලා තාමත් ලංකාව බටහිර කියැනෙ. ීන රට මේ ඒ නිසා ස්වාදීනත්තය වෙනුවෙන් අපි සටන් කරනවා කියන එක ඒක නිසා බටහිර ආධිරාජ්‍යය මේක පිළිගත්තා ඒ කියන්නේ එංගලන්තේ යටත් විජත මහලයකම් මේක පිළිගත්තා තමන්ගේ රටේ විමුක්තිය වෙනුවෙන් මේ කට්ටි අරගල කන්නවා ඒක නිසා එහෙමන රට නිදහස් කළ යුතුයි කියලා ආන ඒ නිසා තමයි ඉදනන්සේ හැත්තයි देखේදී මේ රට නිදහස් කරන්නේ ශ්‍රීමමා බන්ධාරණයක ආ්ඩුව යටත ඒ නිදහස් කලාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පාත්සේ එකට හිටේ අගමැතිවරිය සිරිමාරඩි බණඩාර්ණයක මැතිණිය ඉන්දිියාවට සාපේක්ෂ ගමනක්්‍යන්න සැලසුම් කළ. ඒ ඉන්දියාට සාපේක්ෂ ගමනක්්‍යන්න සැලසුම් කළයි පස්සේ දේශය වශය බාන්ඩය නිශ්පාදන කළ යපපු මාර්ථකය රතු ගොඩනගේ රටතු ආර්තිය රටතු ගොඩනගගේ යුතු කියෙන මතවාද අර්ගෙන ගියන් පසේ රට මිනිස්සුන් ටික් එකක ලු ප්‍රසනයක් වුණ කන්නනෑ අරවනෑ මේ වනෑ හානෑ හොම කියලා. ල ගලයක් හෙල්වල හැබ දනන්සිේ හැත්ත හත්ව වනකොට ආඩු බිදවටු. ආුව බිද ට පසේ ච කාලය බලග හිට ක් ජාති පක්ෂය නෑවතාව බලට නැවත ල ල දනන්සේ හැත්ත අේ හැත්තහතේ මැතිවරරෙන් ්‍රීලංකා නිදක් ක් ා ක්ෂ හයම පහ බලය රගන්න ්‍රලං නිදස් පක්ෂ සනට ටනවා සිරිමර ඩර්ණයක මැතිනනික ජාතයයක් තහවල ද රල ජයා ය වර්දන. එඒත් ජාිපතිව හමකක්ද කරනේ විධායක ජනාධපතිවර වත් වවෘත ආර්ථක ජනාධතිපට ක්‍රමය හඳු වල දුන්න. ඒ දුන්නයින් පස්සේ මෙයාට මේ රට වැඩි කාලයක් ස්රහට ගෙනන්න බැරිවුණ. බැරි වනා නෙවෙයි මේ කට්ටියක් සැලසුම් කලා මේ ක්‍රමවේදය තුළ තමුන් බලාපොරත්තුන අරමුණට යන්න ඒ අර්මතමය බෙදුන්වාදේ ඒක නිසාමකද කරන්නේ කට්ියේ බිලි කරනවා එදසනමසේ ආසූතුනයේ ජුලි කළබල පර්ධන මහත්තයා ඉන්දයානු විරෝධී ඉන්ියයාට විරුද්ධ දේශපාල මතවද්‍යත්තම ර්ගෙනයන්නේ ොකද ජයර්තමහත වවෙල බටහිරට ගැති බටහිර ජකින් කියම පටහිර කිය බටහිරට කියන්න බටහිර කරනව කියන ඕනමදයක් කියාවට යොදවන්න සූදනම්වෙලා හිට ජනතිපතතිවරක්ම අපිරට හිට ඇඩ ඉදයාාම එකක රුතුම. ඒක නිසාමකද අසූතුේ ජුලි ක බලයනවා ඒ ජුලි කල බලවදේ හොතුර හිටි සිංහල ජනතාවට දක්ුණට දෙර නතාවට ගලවල භාෂා පදනම යටතේ බෙදුම් මාදය තවත් පමක් ස්සලහතරගෙන ගිය. මේ අවස්ථාව වන කට මේ ජනතාවයුතුපබරම ගෙනනක තනා කල දන්න. යයා ජව දා ආණ්ඩුව විසි ජනතාවවිප ෙරනයි ර් පැවති ආන්ඩ විසින් ජනතාවප තහනාන් කළ. දැන් තහනමයිවත් කරන්න කියලා හිට අරට ඇතෙ කැලෙයින්න ගැන අරග කර ඉන්න දේශපාල ව්‍යාපාර ඇත්තමයි මේක. දැංීට පස්සේ මේ උතුරේ අරබුදියසාහ දකුණේ උතුරේ අරබුදේ එන්න එන්නෙන් ෝරමෝර මෝර ෝරේවා. මෙන්න මේ අවස්ථාී තමයි Lල්ට සංවිධානය කල සංවිධානයක් බිවන්නේ එක ඉද නමසිය සූතුනයගේ කරලවක්කාල තමයි ප්‍රභාකරන්ගේ මමහිස්තවනගේ නායකත්තේ දෙමලෙක් සප මුක්ති පෙරමණ ඊට පස්සේ ඒක සන්න දාන්සය Lටට සංවිධානය ට ප ේල්ට මද දෙමලෙක් මුක්තු ස ට සංවිධාන න Lට සංවිධානය ප්‍රබාකර හි නායකත්තයට පත්තවෝ මේ ඊට පස්සේ මේ අසූ ඉඳලා අනුවුව වෙන කොට ඔන්න බෙදුම්මාදේ උග්‍රම උච්චම අවස්ථාවට ඇල්ලි රලා එදදා ස්නමසය අසූහයි වෙනකොට රජව්ගාන්ධි ලංකාවට පලස්වවා හොඳුඳල දෙෙනවා ඊට පස්සේ පලස්ව බමැතිවරණි තියෙනවා ලංකායි විශාල ජීවිත සංකයා පිනාස වෙනවා මේගෙති කියන්න ඕන කතාවක් තියෙනවා ඉතිහාසේ වගේම එදත් ඉන්දියාව ගණංකාරකම පෙන්න්න ආවා ඉන්දිය නහමුදාව පනස්ථාව මෙහට ගනල දාලා හිට ඊට පස්සෙමකක්ද කරන්නේ රටේ කොටසක් විරුද්ධ වෙද්දි අනික් කොටස ග මගාන න්ඳ ලක දුම ක කියල බැෑම ිසුම ගහන් ියසුමස්සන් කරන කියලාලේ ජයාා යාවද මහත්‍යයත් රජු ගන්ධිත්තයකට හිටිය ියාගමැතික කරයා ගියසුමස්සන් කල්ලහිට හමුදා අඋත්තමා චාරයයක් තියනවස්ථාදේ ලංකාවේ සැබෑතත්වය පෙනවා එතන හිටිය විජිත් විිත්මද සොයිස කියලා හමුදා නිල්ධාරියෙක් මේ හමුදා නිල ධාරයා රජු ගාන්ධීට දුන්නා රයිපලේ බන්දී. රයිපලයෙන් පඳදී හිටක වවා උඹ ගනන්කාරයෙක් නෙවෙයි අපිට කියලා. ඒවගේම ඉන්දුලංකාගේ විසුම අසං කළ පළත් සබක් පිහිටව්වා පලස් සබ පෙහිගෙවට මේක අසාර්ක දේශපාල දර්ශනයක් වුණඒ පලස් සභායටත පලස් සභාව කල කැනි සුද්දු අලියෙක්කට පත් වන හැයි මේක දැන් එතකොට ආණ්ඩුව තුළම පළස් සභාවලට විරුද්ධ ඉන්දියානට බියුද්ධ බලවේගයා ගොඩනැගිල තිබුණ ලිත්තය තුළත්මුදලි ගම්මී දිසානාය කළ විේෂමාහරු ප්‍රේම දස හිපු ජනාතිික තිතරයා එක්ක ගොඩක් බලවේගයක් ආණ්ඩුව තුන් හිටිය ඉන්දියයාු රෝධ මෙන්නම ඉන්දයානුව න්ද මේ නාකත්ව මේ කටිය බිහි කරපු දේශපාල ව්‍යාපාරතයින දශප්‍රේ ජනතාව ව්‍යාපාරයක්ය. එතකට ඉන්දුලංකාගේසුම සංකලයවරල පල සබතිවවට පස්සේ පාලකවටක ිදරගිය හැබැයි පාරට බැපු ජනතාවක් පාරහිටය. මෙන්න මේ අවස්ථාවද තමයි ජනතත රන දශාල ්‍යාරයයේේ දේශප්‍රේ නතාව්‍යාය නාකත්වය දන්න පටන්ගන්න. ඒට පස්සේ එදදන සය අසු අට පහගන්නවා අසූනමය වෙනකොට උතුරේැ උතුරේ කට්ක ඒකටේ බලාපරත්්‍ය හරිගිය හැබැ දක්ුණ දැ ලොකු ප්‍රශ්නයක් තියන න්ඩු විරෝධී අරගයක් දේශපයේම ජනතාවා පාර ඒ එක නිසා ආණ්ඩුව සැලසුන් කරනවා දේශප්‍රේමේ ජනතාවා පාරය සමුූලගාතන කළ යතුරි කිය ඒකටිය සිම පරපුද්ා පාරකදාාපු ජනතාව ඒකට්ිය විසිම ගාතන ක ඉදනන්ේ අසුනේද දශප්‍රේම නතාව්‍යා පාරය ඉන්දු ලංකා ගිවිසුවට ුද්ධා පාරට බැපු තරුණ කොටස්ටික ල්ලලහිට. ශ ප්‍රේමී ජනතාව්‍යාපාරය ඔවුන් කියල හිට ලංකාවතුල වද කා රහලයක් පහකිෙර තිබුණ ට ගැනිල්ලිර ඇසුපල ලු ගොල හිට ඔලුගට තරල කමයි එදා පසන බිදුව ොන ජවිර හෝද පල ක්. එහෙම තමයි දකුණේ අරගලය ඒවකට පැවැති ආණ්ඩුව දැන්ම වයි පොස්් කලලා ආම් නැවත නැගට නැකුව ඉවරට ඉදරයි කෙලා හොම තමයි කටිය පාරම් බෑව. හැඩැයි මේ ආණ්ඩුවට න ජයවර්ධන මහත්්‍යයා රග ඊට පස්යාාව පේමදා සමහත්්‍යය පේමදා සමහත්වය තමයි වැඩේ දුන්න වැඩේ දුන්න නෙවෙේ උගුලක් මොකදදමේ ගුල. මංකිීවනර මුලින් පවුල් අටක්කිවා කියලා. මේකට්ටිය කල්පනා කෙරුවා මෙතන මේකට්ටිය සැලසුන් කලා මේ කුලවාදේ මේකටතිිය බදදුම්මාදයට යන කට්ටියය සැලසුම් කලා මේ කුලවාදය ගොඩනගාගෙන දදුම්වාදතක ය මේ කට්ටිය සැලසුම් කලා මෙතර තියන කුලවාද. ලංකාවේ ඉතිහාසේ ඉඳලම වර්තමානය දක්වාම තියන කුලවාද මේක ගීකක්නේ. විජේවල සහෝදරය ඇවිල්ල කරාවෙක් කියන කුලේ දික්වවැල්ලි කක්න තගල ල කොසක් ෙන දදික්වල ි කියැන ික්වල්ලි මතර සහහාබදර ිශ්‍ර ම දික්ඇල්ලි කරාවකුල. ඒක නිසා මේ කට්ටිය ඉතිහාසේ ඉඳලාම අඩුකුලේ කෙනෙක් දේශපාලන බලයට එනවට එන්න ඉඩ දුන්නේ නෑ එකනිසා අඩු කුලේ කට්ටිය තමයි සමාජවාදී ක්‍රමියය තෝරා ගත්ත. එතකට කුලෙන් ඉහලයි කියන කට්ටිය තමයි දනපති දේශපාලන ක්‍රමය අල්ල ග්‍රහණය කරත්. හැබැයි කපටිකමක් කන්නවා මේ කපටිකම තමයි එදදස් නම සය හැත්තහතේ බලයට පත් එච්ච ජයාර් ජයවරදන මහත්්‍යයා ඒවකට හිටී ජනාධිපතිවරයා අඩු කුළේ ජනතාව පක්ෂයේ ඇතුළට ගන්නවා. අඩුකුළේ ජනතාව පක්ෂයේ ඇතුළට ගන්න මොකක්ද කෙරුවේ රණසිංහ ප්‍රේමදස ජ රනසිංහ පේමදආර් ප්‍රේමදස මාත්‍ය අගමෙති බවට පත් කළ. එතකොට ජයාර්ජයවර්ධන මහත්ත්‍යයා කුලි කුලාක පැත්තත් ආරපේම දහස මහත්මය අලවා කුලින පැත්තත් කියෙන දෙ පැත්තම අල්ලගත්තා අල්ලගෙන ලකවා මේක සමාජවාදී පක්ෂයක් ක කියලට ඒක නිසා ලංකාව ඉන්න කට්ටිය මෙන්න මේ පක්ෂයවතා ඒකරාශි වුව. එහෙම වෙලා අසූනමයට අසූනමයට ආවයන් පස්සේ හැබැයිට්ටියටමයිකට්ටිය දන්නවා මේක මෙතනි මරදනය කළ යුතුයි කියලායිට. ඒක නිසාමකද්ද කරන්නේ රෝණ විජේවර සහෝදරත් එකක ජනතාාව විමුක්ති පැරමන වයි පෝච් කල සමතලා කරල දැමවා. හැබැයි. අමතලාල දාලා මේ කට්ටට මේ පරිපාල ක්‍රමය වැඩි දුරගෙනයන්න දැරි වනාාමොකද ආරපය මදාසමාත්මයටත් ආමර්රීජයේජී පන්න සිද්ධ ව. සිද්ධ වනාට පස්සේ නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් චන්ද්‍රිකා බන්ඩාර්ණනායක බලයට පත්වෙන බලයට පත්නාට පස්සේ ජනත විමුත්තු කෙරමත් දේශපාලටෙනවා ජාතිය ගලවා ගැනීම පෙරමුණෙන් තරගවදිනවා හිට පස්සේ ක හිට ආර්යිය බුලේ ගොඩහක්මනහිට සංවිධායක ොට මේ ආර් බලගුඩ සහ එයාගේ පක්ෂ ෙක්ක තමයි මේක බීගම ජති ගනව පෙර හදාන්නේ එක ලേකම් සබපති ක ලාහිට ල ු ත්. ස න්ත්‍ර ස න්ත්‍ර ස පන් ්‍රි සහර පන්ත ්‍ර ල ති ල ම තමයි දනන්සේ අන හතර ැති වරන ද. ම නත ති පෙර ල වැ දේශ න්්‍ර ර හ ල ම තු යන්. ඉතින් එතනඉඳලා ඊට පස්සේ පක්තවත් ඉස්තරට ගන් කන්නපට මේ නියෝජිතය හතලි සහතරක්වට පත්වේෙනවා ඒක බිඳ වැටේෙනවා ඊට පස්සේ සීියයට තුනට බහිවා. සීයට තුනට බැහැපු ම ජනතායුක්ති පෙරමුණකැන්නේ පෙරමනත්තෙක්ක සන්ධානගත සන්ධානය කැඩිල බින්දිිලයනවා. ඊට පස්සේ සේයටට තුනට වැටෙනවා. සයට තුනට වැටිච්ච ජනතා යුක්ති පෙරමණත්තෙක්ක සන්ධානගත වෙච්ච දේශපාලන ව්‍යාපාරයට නැවත සන්ධානගත වෙනවා ඒ සන්ධාන ගතවීමය දේශපායක තමයි අද මාලිමාව කියල කියන්නේ හැබැයි අද මාලිමාවට සියට තුනට වැඩිය බලයක් නට කියියා ඒ කියන්නේ හරි අඩකට ආසන්න වශයෙන් තියෙනවයි කියලකමයි කියන්නේ. ඉතිං දේශපාලන ව්‍යාපාරය ලංකාවේ බලය ගන්න පුළුවන්ද බැරිද කියන එක. ඉලගවැර සටහනින් සාකච්‍ය කරමු සේලුම් දෙනාට සුබදවසක්සාර